කටුවාරන් කරලා තාක්ෂණයි කර ආගමකට බල කරන්නේ නැතුව අධ්‍යාපනයේ තේදීන පිටක් වශයෙන් අපි කරන් ආපු වෙලේ කොහොමද විස්තර කරන්නේ මම කාරණ තුනක් මතක ප්‍රතිපදින කැමැතියි ඒ තාමද ඉස්සේ සමාර්ථ කරනවාද ඒක සමාලෝචනය කරලා ඉන්නවට පුළුවන් විතර අපි මේ කරන වැඩේ කියන්නේ සත්‍ය පිටෝමයි කියලා මේක මගේ සාතුල් මහන්සියේ නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා කියනවා සියල්ල කර දෙයක්. ඒ කාර්යය නොවන එක වෙයි මක්කෝ. සතිය. ඉතින් මොනවද කරන්නේ කිව්වොත් අස්තන කුසියා මිනිස්සුගේ අය හිත නිරතුරුව කරලා. ත්‍යාගයෙන් ශීෂ්ඨී නැටේ කාලය. ඔය දෙයෙන් තමයි අපි ගණන්නේ අපි කරන්නේ මේ කාය කොම්පාර්ටි සංකල්පන පාවිච්චි කරලා පොතේ හිත අධ්‍යාපනයක් ඉදිරිපත් කරගන්න. තම තවාරණ ආරකට මුළු බුද්ධාගමකට මේක මත නැතිවෙලා. තම කවුරු පිටකව දැක්කේ මං කියන්නේ පරිස්සමක් කරනවා. තම කවුරු හිතේ තියා උත්තරක පරිශ්‍රණයක් කරා මේ සතිය මයින්ඩ්ෆුල්නස් කියන එකේ මතක කාලෙම අප්‍රමාදී කියනවා සමාන වීම කියන්නේ මේක අපි විතර පාර්ශ කරාට මේක අපි ගන්න නැතුව උදාහරණම මගේ නැතුව හරකටුත්ේ නැතුව ඉතිපත් කළා කියලා. ඉතින් මම හිතනවා මගේ ධාර්මකත් මේක කියන්නේ මගේ කාන්දුල දුන්නේ අපෞද්ධිය කියලා. ඒසමිනාගේ ඔස්සේ ධාර්මයේ චිතර කැයිලයි කියන මං කියන අනිකට දෙස්තිකය දෙවියෝ දෙහිති අපි හිතේම කී යහතුර හම්බෙන්න ආගමිකයන්ට කට කර ගන්නවා කියන කන්දවා තුන්තික් කියලා. විස්තුතු අපට කියන අපේ ආකර්ෂණය නිසා. ඒක දේශපාලනයේ මගේ කලුවක් කරලා තියෙන්නේ. මට හොඳටම දැනෙනවා ලංකාවේක ආධ්‍යාත්මික විනාශ කරන ආධ්‍යාත්මික සුපෝභෝගී ක්‍රමයක් ආධ්‍යාත්මික පාඩෝගී ක්‍රමයක් විදිහට ඒකම මහා ලෝක උදාවක් ගන්න ජාත්‍යන්තර ලෝකෙට. ඉතින් මම කියන්නේ අනිත්‍ය සාධාරණයි. මම ඒ ස්වාමීන් වහන්සේට කියන්න කියලා වාර්තා කියන කාරණා අපි තමයි ලකිනේ. පුරණ කාලින් කරන දෙයක් නෙමෙයි බයිබල් කීයේ තවදු ඉහකට කිසු කරනවා ඒ සිදුවීම් දෙකේදී අපේ මනස ප්‍රධාන සත්‍යත්වයේ ලෝකයේ සම්බන්ධ නොවී කරා ඉත පස්සේ තමයි සාමෘත් දෙක කිසිම අත්පාදේ කීයක දැක්වගේ අපි අවුත් දෙක මෙතන ඉස්සර තමයි ඇවිල්ලා නැත්නම් අපි හැමෝටම කරන්නේ ඇත්තටම මට ඕනේ දහම් පාඩම් කිව්වේ මට ඒ සාහිත්‍යයක්ුනේ උත්තර මට වැඩේ නෙමෙයි ලක්කා ගන්න මම මේ උපක්‍රමයෙන් පාද. ඒ තමයි කල්පනා කරගන්න අවශ්‍යයි. සතියේ මාසේ අවුරුද්දේ ජීවිතේ අපි කොච්චර විලාප කරලා තියෙනවද කියන එක තමයි. තාමත් සෝෂි. තාමත් සෝෂි කියන්නේ අංගාරෝ පොළොන්නරුව යුපීසින කියන්නේ මේක සිගල සිතියක් ප්‍රයත් වෙච්චු කියක්. ඒලා මනස කිවුල්ලා කවර තිබුණා. අද වෙනකොට අපි බොහෝම ප්‍රතිජාතකවත් ප්‍රතිජානම මේක තේරුම් ගන්නවා. සත්‍ය තමයි ඒකයි මාර්ගික අපේදී ත්‍යාගයේ කරන මාර්ගය. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දායක ලෝකේ පළවෙනි ජාතකවත් ප්‍රතිජාතක. ඒකේ වැදගත්කම කියන්නේ හැකියාව. ඒක වෙන්නේ ඔය මාර්ගය හරහා හැකියාව. ඒක පළවෙනි කාරණා. දෙක මේ සත්‍යයේ යැපීමේදී සමහර සත්‍ය ක්‍රියාත්මක කරගැනීමේ එකට නැතිවත් වෙන වාහකය තමයි අපේන අනුග්‍රහය. කාර්යයක් කරලා තියෙනවා මේ
අර කරන් හදන්නේ අපතේ ඉන්නේ ගුරු මණ්ඩලය කොච්චර දුරට මේක කරන්නේ ප්‍රබෝධමත් හිත කිසිසේ එහෙමනම් මේක වරදක් දෙයක් හොදරයක් දලින් පොඩෙන් දෙයක් කරනවා නම් ඒ අවස්ථාවත් ඒ තමයි කණිතේ ඉන්නේ කියන කොච්චරක් මේක අත්දැකල අත්විඳලා සමහර මේ ධර්මයේ සත්‍යයෙන් හරහා ආත්මයේ තොරචක අසහනයේ තොරචක දරතේ තොරචක අයිලාගේ තොරචක චිත්තක් මේක ලැබුවා නම් ඒක අමතක නොදී ඉන්න බැරි කම ඒකයි මට හිතුනේ කාම හතලියක් කහන් වට පෙරුවා මගේ යාළුව කවුරක් කරන්නේ අපේ කවුද කවුරක් කරන්නේ මේක කරන 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 අන්තිම එක නොදී ඉන්න බැරි කම කරනවා අත්‍යවශ්‍ය දෙයක් වල කොහොමද මට සහයක ලැබුණා ඔය ඔක්කොම මට දුන්නා මාව ඇටින් සෙමකට වෙයි කරලා කරලා ගන්නවා මේ උතුරට අපි ටැක් කරන එකක් මම මේ දේ අනිත් වගේ මේ නැකියක් තියෙන අය සමාජීය කාර්යතා බල ඒ අත්හතා කලපුදී යක්කම ප්‍රතිපල තවගේ මොකද කියන්න පුළුවන් කියන එක තමයි ඒක දෙවෙනි කාර්යය යම් හේතු එකිනා මේ ධර්මයකට කරනවා නිසා යෙදී ආපු පොඩරයකට කරනවා භාගවතුන් අනිවාර්යම අපතේ නිසා ධර්මපාලක ක්‍රියාත්මක වෙන්නේ ඉස්සර ප්‍රධාන ප්‍රශ්නයක් අපට ආවා මේක දෙවි පරිහරණය පැත්තයක් වෙනකොට කාටද කියන තැනකට තම ප්‍රශ්න කරගන්න කිසි ජාලමක් මේ දර ප්‍රොජෙක්ට් එකක් තියලා කිසි සෝ කිසි දෙයකට දෙන්න හකට කරා ඒක එකකට මේ ඉතල ළඟට 15 ක් වගේ කන්ති විද්‍යාලය දෙකක් විද්‍යාලය එනිකම් නපු කරගෙන සමහර කොහොම හිතෙනවා කතාවක් ළමයි කියලා දුන්නොත් ඒක විනාඩි 15ක් ඊළඟ කොච්චරක් එක විනාඩියක් කොච්චරක් අපිට වෙන්නේ මේක ප්‍රකාශිත කරලා නම් විදේකට අවස්ථාව පැහැදිලිව තරගවල මම දැන් මෙතනදී හදි කියන්නේ මොනම භාෂාවක් අත්දැකීම මොනම සමීකරණයක් අත්දැකීම මොනම අගරපදරයක් මේ මම දැන් මෙතන කියන මම ගමනක ඉලක්ක ගන්නකොට නම් ජහත් මනසාරි ඉති ස්ථානයේ කන්ඩිෂන් ගලක් නැහැ පත්තරලා ඒක නිසා ඒක කියලා දෙන්නේ නා පොතේ තුර ස්ථානයේ අත්දැකීම ඒ අත්දැකීම මේ කියලා දෙන්න පුළුවන් කියන එක අපි තරණාත්මකව කරනවා වැඩි කිසි ප්‍රධානම ප්‍රශ්න. හැබැයි අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න මේ සමාජෙ පොලි මුස්ලිම් ආගමකට සතුටුයි ආගමකට හින්දු ආගමකට ඉස්කියුමක් කොහොමද දැකීමක් කොහොමද ඒක අනිවාර්යෙන් කරගෙන යන්නේ. යම් දේශක් යම් කෙනෙක් ලෝකෙ කොහේ සත්‍ය දැක්කවද? අන්තිම ඒකෝක නම් දෙදේ කිසිම වෙනවා වගේ ප්‍රශ්නජාලකයේ දෙනවා ඒ තරමකට ලෝකෙන්න ඕම සත්‍යයක් කියන්නේ දැන් කොහොමද කතා කරන්නේ ඒකට ආකාරයක් කරලා තියෙනවා අන්දර උදේ ප්‍රාණීය පුරවකට කියලා තාම ගැටි තමයි ඒකම ධර්ම දර්ශයේ වෙලා ධර්ම දෙනාට බැරි කියලා සත්‍ය සිය සත්‍ය අල්ල ගන්න ආයත හොඳ සංකීර්ණය තමයි මේකේ අයිතුලියේ විදිහට කරනවා ඒක කියන්නේ මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවක ගොඩාක් පැස් මනුස්සයෙක්. අයිද වටින් නෑ මම කියන සිද්ධියක් පොයින් ගන්නත් පැස්තු පොළ. සහපාදක හැටි පොළ. මම දැනෙන්නේ මොකටද මේ ළමයින්ට හිත සත්වගත කරලා ළමයි ප්‍රුවල් කරනවා. ඒ සත්‍යපාද ඉස්ලාම් තුන් දැක්වීම වල දෙවියක් කර පුරුරේ මේක මට සිද්ධියයි ප්‍රොත්කලෙක් කියලා. ජාතික වහන්සේ අපි අධ්‍යාපන කොමිෂන් ඇවිල්ලා තියෙනවා ඇඟිලි කරලා. ඔබලෝ කනවා මේ එදවස් මම කියන පොත කතා කරද්දී ස්වාමීන් වහන්සේ ජාතිවරයන්ගේ මෙතෝනි ජීවිුනේ නැහැ අපි ජපානයේ ඉඳලා වයිල් සිස්ටම් දෙවුවා අපි එංගලන්තේ ගිහිල්ලා අධ්‍යාපන ක්‍රම හෙව්වා ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රම එක්ක ඔක්කොම අතර ඉතින් මම ආයෙත් මම කියන පොතකට මාකට් ඔබේ දොස්තර තමයි මඩම් ගන්නේ මේ බෞද්ධ සමිතියේදී හේතුවක් ගන්නකොට කියලා මම ඒකට විස්ති අධ්‍යාපනය කරලා මම කරන්නේ ඒක නිසා මේ ළමයි පොඩි වයසේ ඉඳලා තේරුම් අරගෙන ගුරුවරු දෙදෙනා මේ තමයි තියෙන පරිපීඩියේ කොටසක් ඉගෙන ගන්න තියෙනවා කොටසක්
ඇත්තටම තමයි අධ්‍යයනය තියෙන පොතරක් තමයි ඉතින් අසහනය ආපෙටි දුරු කරලා තියෙනවා කියන එක මම දන්නේ නැහැ. වැඩි කීප ආකාර වල බලන්න ඕනේ. ඒක නිසා දෙවෙනි කාරණා තමයි මේ සත්‍ය පරිපූර්ණ වෙන වාක්‍ය පුරුත් අපෝරුකාර එන්න ගන්න. නොකහ කරගෙන ප්‍රදේශෝධිකට බැහැගෙන ඒ තමයි අත්දැකීමේ ඒ තරුවට නැගලා ඉෂා ගෝලයක් කියලා. ඉතින් මම බැලුවා සංකාරකින් සිරුර සමාජ සේවා අධ්‍ය ආයතන වල ඉන්න හොඳටම පැත්ත දැකපු. අපිම කංගාරින් කිසිම ඇතුළත ප්‍රබෝධයක්. ඉතින් ඒ ගෝලයක් තමයි ඉන්නේ මේ පරිවාසයෙන් කට. මේ විදිහට මේ අබුදු වෙච්ච ජාතිතර කියන මහා එකක් අපිට වාහකයක්. අකරණ කියා අනුග්‍රහකය බුදුරජාණන් ඉදලගෙන කරයි මේකයි සරලව අධ්‍යාත්මය අපි කියන්නේ විතර අධ්‍යාත්මය කියන්නේ මේ අධ්‍යාත්මය ගන්න මේ සිතන සත්‍ය බුගේදර සීමා කාර්යවත් කියන එක දැන් අපි එක අපි බලන්නේ කරා කියනවා අපි හස්තයෙන් කරපොරේ අපි මේ මම මතක තියාගන්න ගන්නේ අද හතරක් කරගෙන මේක උදව් කරන්නේ අධ්‍යාත්මය එතකොට මම කන්නේ දැක්කේ මොනවද කිව්වේ මම කින් කරන්නේ මම ඒකනාගේ හදවතට කතා කරලා තියෙනවා තමයි වැටේනවා මේ පස්සේ කියන්නේ පස්සේ අත්කා බලනවා අත්කා බල මේ අතිකාර්යයේ කියන කන්නේ කියන විකෘති කරන්නේ පහ මොනවද ඇත්තටම ඇතුළ දඩුවු කරන්නේ විශේෂ කියලා දෙනවා ඉතින් තමයි සම්පතේ කියන කෝනේ ඉන්නේ කරනවා මේ මේකක් ඕන වගේ කරකට ඒ කියන්නේ මේ ජීවිත කාරණා සම්බන්ධව පොඩ්ඩක් කියනවා කියන්නේ පහ කරගෙන යන ජාතක පහරක් අපි මෙලිට දුන්නොත් අපි හිත කොච්චර මෙලිට කරා අපි හිත කොච්චර වටේකදී මදේකදී ප්‍රමාණයකදී මොනම හරි කාරණාවක් ගන්න විදිහට පේනවා මේක ළඟට කියලා සංකල්පන කියලා ඒකත් කතාවෙදී ඒකේදී අපි භාෂකක යන්ත්‍රවරණය කරන උත්සාහ කරනවා අපිට ලැබුවට විශිෂ්ටයි කියලා දෙනවා මේ ප්‍රමාණ මෙන්න මේ උපක්‍රමය. මෙන්න මේක ඉතල ගන්න පිටක් පස්සේ අනුග්‍රහයෙන් පිටක් පස්සේ වාහකයෙන් පිටක් පස්සේ පුරුරුවත් මේක තමන්ට වදාගන්න. ආගම දෙකක් තමන්ට වදාගන්න තුන තුනක්. මේක ඉස්සල්ලාම අපි කරන දේශකෙන් තමයි මේ වාඩි වෙලා කිසිත් නොකර කිසිම චේතනාවක් නැතුව මේ ශරීර යන්ත්‍රයේ දිහා බලන්න. අපි ඉස්සරියක් කරගෙන, තනියෙන් ඉලක්ක කරගෙන,
නිසා ගෙදරක ප්‍රතිකරණ කරන ගාතක කරලා ඒ ඇවිදින ගමන් එක ක්‍රියාවක් කරනවා ඔයා යන්නෙදී එක තැනකම එහාට මෙහාට හක් කරන කරනවා හක්මන් කරන ගමන් ඇවිදින ගමන් ප්‍රතික්‍රියා කරනවා මේ දැනට ඉන්දියාවේ ලංකාවේ සත්කාරක සමාන සමාන්තර වැඩ පිළිවෙලක් යනවා ඔය එක පහන තමයි කරලා විශේෂයෙන්ම ආන්ද්‍ර ප්‍රදේශ විතරයි විතරයි ලංකාවේ ජනකාන්ති හා සමාන ශිෂ්‍යක විස්තර කරනවා කියන්නේ ඩය මහා මාර්ගය ඉතින් ලංකාවේ කන්නේ අපේ දෙනකොට හැක්කේ අපේ සත්කාර වලට කරනවා කොහොමද අසාර්ථකයි මොකද ඔබට සක්මන කියලා දෙන්නේ ඕනි අන්තරක පොළොන්නරුවේ රාජකාන්තල වැඩි ඉන්න යන මම ගෞරවයෙන් අපිට වීඩියෝ හතරක් තියෙනවා. ලක්ෂණ කොහොමද කියන එක.
තාමකව ශක්ති පිටවන්න පොවද නාමකව ශක්ති පිටවන්න පොවද එලිකින්කට ශක්ති පිටවන්න පොවද ඔක්කොම දෙකයි කියනවා අපි මොකද දෙකයි කියන්නේ අක්ක නිදිතේ කාට බලන්න අපිට වෙලා නැහැ රස්තාවක් නැහැ කිව්වොත් අපි මැදම කාර්යයක් කරන්න වාස්තයක් වශයෙන් මොකක්ද හරියක් ගුරුවරු වශයෙන් අපි අත්දැකීමක් නැහැ දෙකෙන් එලිකින් සාකච්ඡා කරන්න කොට කියලා මම පැත්තෙන් අපි මේ සතියේ ජීවිතේ සම්බන්ධ කරගන්නවා මේ දෙක තුන්වෙනි කාරණා තමයි අද ලෝකෙ සත්‍ය කියන එක පුදුමාකාර විදිහට පැතිර ගන්නවා පරිණිත නරක ඇමරිකාව ගත්තොත් එංගලන්තය ගත්තොත් ඔස්ට්‍රේලියාව ගත්තොත් ජර්මනිය ගත්තොත් පුදුමාකාර කොච්චර කියනවා නම් එතරම් විතරක් තියෙන අමුතු 25ක් දැකේ අධ්‍යාපන පාර්ශ්වයේ අපිට පාර්ශ්වයේ සහ අපරාධ පරිශ්‍රයේ පාර්ශ්වයේ අත්‍යවශ්‍ය අවශ්‍ය විදිහේ යනකොට ඒකත් සත්‍ය ඥානය කියලා මුළු ජාතියේ එකලින් ජාතිය ප්‍රකාශ කරලා අරෝභාෂික පාර්ශ්වික කණ්ඩායම් මේක දැන් අමුතුත්‍ය සම්බන්ධයෙන් කරනවා දෙකක් කරා අපි පෙබරවාරයේ කොට ඉංගලන්ත සත්කාරයේ ප්‍රධානාචාර්යතුමා සහ මේ පාර්ලිමේන්තුවේ පණිවිඩයේ ඇමරිකානු එක්කලාගේ ආයතනයේ දිනීමේ කරන දෙන්නක් උත්සාහ කරනවා අපි ඒ සාකච්ඡාව අපි මුලින්ද ප්‍රතිචාරයේ පහදාගන්න මේ හදවත වෙනවා යන්නේ මේ භාෂාවේ පාසලක ලෝක ඕකටත් අයිති පාඩමක් තියෙනවා නැතකින් බලා විතුනා සංකේවා සතියේ තුන පසුපසට අමුදුවේ දැක්කේ නැහැ මම මාත් ඒ නිසා පාස් කරා
දැන් අපි ඉන්නේ මේ වැඩ කරන්නේ දැන් මේ පරණ මගේ නෝන මතකයේ ලක්ෂය දැන් සිතුවිලි සිවාරක මොකද දලා ඒකෝ ඉන්නවා දැන් මොලේ ලක්ෂයක් අසොම්ම කරදර කරයි එන ඕනෙ දෙයක් කියලා පස්සක් බලන්න පුළුවන් මතකවත් තේන්නේ ගමන් ඉස්සේ ගොඩක් අතෝ කරගන්න බලන්න හිතාගන්න නෝන හිතාගන්න යාව පරිවර්තනය කරන කැටයේදී සාපේක්ෂව මේ වගේ මානසික තුනා ඒගොල්ලෝ කරේ ඔන්න හිතලා බලලා ඒ තමන්ට වදිනවා විපති නොවන ඒ ප්‍රමය කටපාඩමට උනතු කරගන්න තුන දෙකට නම් ඉඳපා දෙකට මත වැඩි හේතකම හොටයි ඒක ලහානක් කර කොහොමද ඒක මගේ ජීවන අසාරේ තේරෙන යාතුමා කාර්යය ඔබට ආවා. විකාර මහත්ය මගලේ මාත් අවුත් පහේලාගේ ආසන්න මොකක්ද? අවුත් පහේලාගේ තියෙන මතු හත්යෙන් නෑ ගහයි මොකද? අසන්න නැතුනේ. මේ සංකල්පයේ පවත්වන කොට කොහෙන් හරි අතව ගන්න. සාකච්ඡා ඉතිරි ළමාවයි ඒ සත්‍යය මතයිද කියලා. අපි කොරියානු ළමයි පන්තියේ වයසට අවුරුදු 6 කට ඉතිර සාමයේ තමයි කියන්නේ. විශේෂයෙන්ම